ada wedi belawa kan ini, podi ini deh valtika katakan ya ane, balan itu lagi nongol lontar, Ali, Nana ne kok mau ini kayaknya bodak penan ada ane, Nana kaling mau ada kan ane, Nana kota mau ada kan ane, Nali guru ada pasti mau ada kan ane kadang, Nana ya bahaya, godak batur ada bahaya, mau ada penan sih, making gana dia kamaru mau kata me kalau zoom karena bae me kamera ge. Ning balamu issarahata me tikak zoom karala ganna puluwan kamera ekak tibbat gatha dawasata tikak samipa dasun pennanna adanata pennanna puluwan ayage lassana dewal tikak pennanna balaagena yanna pulu puluwan widiyata pulu puluwan dewal karanawa issarahata thawa alingin eliyata gihilla thawa godak dewal karannat thiyena subscribe karagena yanna channel ekata kota mau video kita dapat gua mau kalau nih balan pulau. Hari ini nang, tadi kata orangnya, tapi balam video ya. Mungkin lebih enak na, ekor nahan ya na dan nih, nanti mau ada keran nih. Hari, mangga dek ya nih ane, Ali, nahan ya bawa keluarga dek ya pas sih, mau ada ekor lo nahan kaling keran nih kira, sahaya bawa saman yang kelly Ali. Nanne yana jala mula asrayak aasanne thiyena yam kisi lakshana tika monawada thiyenne kiyala vishesha pradhanama thiyenne monawada kiyala me ape safari park eke aya thin godak langata yanna amaruyi saha godak ara me lassanata ganna puluwan issarahata balamu ithin chutta chutta me update eddi me inne ara jowa tika kaeta innawa ape aya tika metana innawa jowata godak langata yanna baha jowa tika kada sarawela ini mangin pare pannu pennu attek eka nisa tikak langai chuttak mage arakshawa tiyagena puluwan tara utsaha karanna ogalata honda video ekak genna thin me tiyenne me wæw pittiyeka tiyena pradhanama lakshanayak tamai me væli væli nana tana mekata kiyenawa me sand bathing kiyala væli nana saha mud bathing kiyala tiyenawa මේගොල්ලෝ නාන්න කලිනුත් සමහර අය කරන ගොඩාක් අය කරන්නේ වතුරේ බැහැලා පැයක් දෙකක් හොඳට නාලා ඊට පස්සේ තමයි වැලි මඩ එයාලගේ ශරීරයේ ආලේප කරගන්නේ ඒකෙන් ප්‍රධානම දේ තමයි ඕගොල්ලන්ට මම කලිනුත් කියලා ඇති කලින් වීඩියෝ වල ඇති බලන්න මෙයාලගේ ශරීරයේ උෂ්ණත්වය පාලනය කරගන්න ප්‍රධානම ක්‍රමය තමයි මේගොල්ලෝගේ කන් දෙක සැලවීම අනිත් දේ තමයි මෙයාලගේ සමට පිටින් වැලි පස් මඩ වැනි දේවල් ආලේප කරගෙන හිරු රශ්මියෙන් ආරක්ෂා වීම. ඉතින් මෙතන මේ දකින්නේ එහෙම අවස්ථාවක් මම මේට පස්සේ මෙතනින් පස්සේ වීඩියෝ ටික මොකවත් මම කියන්නේ නැහැ කතා කරන්නේ නැහැ. හැමුණොත් ඕගොල්ලොන්ට මේ සද්දේ අහන්න බැරි වෙනවා. මම යෝජනා කරන දෙයක් තමයි පුළුවන් නම්
නිදහස් තැනක ඉඳලා ඔගොල්ලොත් නිෂ්කලංකව ඉන්න ඔගොල්ලෝ නිදහසේ ඉන්න ගමන් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා අහන්න උත්සාහ කරන්න මේගොල්ලෝ නාන තැනක ඇත්තම සද්දේ කොහොමද කියලා මේකේ මං හිතන්නේ ටිකක් සද්දේ හොඳට ඇහෙනවා එතන නිෂ්කලංක පරිසරයක් තිබ්බ නිසා සහ ඉදිරියේදී අනිවාර්යෙන් පොරොන්දු වෙනවා හොඳ මයික් එකක් දෙකක් අරගෙන මේකේ පැහැදිලිම ඔරිජිනල්ම සවුන්ඩ් එක ඔයගොල්ලන්ට ගේනවා කියලා. එතකොට ඔයගොල්ලන්ට ගෙදර ඉඳගෙන බලනා වගේම ඒක අහන්නත් පුළුවන්. එතන ඉන්නා වගේම විඳින්න පුළුවන්. මම හිතනවා ගොඩක් හිත නිවන දෙයක්. සාමාන්‍යයෙන් මට නම් මොනවා හරි ලොකු ප්‍රශ්නයක් වුණාට පස්සේ සාමාන්‍යයෙන් මගේ හිත කරදර නම් මං ස්ට්‍රෙස් නම් මං කරන්නේ එලිපන් සෝන් එකට ගිහිල්ලා මේගොල්ලෝ දිහා බලාගෙන ඉන්න එක. හරීම නිෂ්කලංකයි. හරීම නිදහස්. ඒක වෙනම ලෝකයක්. ඉතින් මේ තියෙන්නේ අනිත් එක මේ ඔය ජෝවා ආරංග කසන එක පේන ඇති. මේ වගේම වැව් වැව් වැවකට පිවිසෙන්න කලින් දැන් ඔය ඒකට කියනවා මන්නිල කියලා. සාමාන්‍යයෙන් අලි නිශ්චිත ගමන් මාර්ග වල යන්නේ හැමදාම කැලේ කඩාගෙන යන්නේ නැහැ. කාලයක් තිස්සේ ගිහිල්ලා ගිහිල්ලා එකම පාරවල් හැදිලා තියෙනවා. ඒවලට මං කඩ නැත්තම් මන්නිල කියලා කියනවා. මම දවසක ගැන ලස්සන වීඩියෝ එකක් කරන්න. ඉතින් ඒ පාරවල් ආසන්නයේ තියෙන නුගගස්, සියඹලගස්, දියුල්ගස්, බුරුතගස් මේ වගේ ගස් වල කොන්ද අතුල්ලලා හොඳට ඇඟ කසා ගන්නවා. ඉතින් වැව් පිටිය ආකාශ්‍රිතව ඒවත් දකින්න පුළුවන්. මීට අමතරව තව අස්ති කොටස් දකින්න පුළුවන් අලින්ගේ සහ සතුන්ගේ. දැන් ඔයගොල්ලෝ අහලා තියෙන අලි සොහොන් ගැන මම ඒක නත් ඉස්සරහට දිගට කියන්නම්. ඉතින් ගොඩක් වෙලාවට අලි වගේ සත්තු තුවාල වුණාට පස්සේ දුවලා එළ වැවකට බහින්නේ. ඉතින් වනජීවි නිලධාරීන්ගේ හොඳට අත්දැකීම් තියෙනවා. එයාලා වෙඩි වැදුනට පස්සේ හක්කපටස් කෑවට පස්සේ නැත්නම් වෙන ලෙඩක් හැදුනම පුළුවන් තරම් ඉක්මනට ඇවිල්ලා ළඟම තියෙන වැවට තමයි බහින්නේ. අනිත් එක මෙයාලා වයසට ගිහිල්ලා දත් වැටුනට පස්සේ මේගොල්ලන්ට රළු ආහාර ඔය පොත්තු දාණ්ඩු මූල් වගේ දේවල් හපන්න බැරි වෙනවා. එතකොටත් ඒගොල්ලෝ කරන්නේ ජල මූල් ආශ්‍රයක වගුරක් විල්ලුවක් වගේ තැනකට ඇවිල්ලා ලා දළු තනකොළ ආහාරයට ගන්නවා. ඉතින් ඒවා හපන්න පහසුයි සහ ජීර්ණය කරන්නත් ටිකක් පහසු නිසා. ඉතින් එහෙමත් කාලයක් ඉඳලා මැරිලා යන අලි ඇතු ඉන්නවා. ඉතින් ඒගොල්ලොත් ගොඩක් වෙලාවට කැලෑවල ජල මූලාශ්‍ර ආශ්‍රිත වැවක් මිල්ලුවක් වගේ ආශ්‍රිතව තමයි මේ යන්නේ. ඉතින් එයාලගේ අස්ති කොටස් තියෙනවා දකින්න පුළුවන්. මං හිතන්නේ පරිසරයකට පුළුවන් නම් ඕගොල්ලොගේ බබාලා හරි පුළුවන් අය ගිහිල්ලා නිකන් බීච් වල ගිහිල්ලා හොටෙල් වලට යනට වැඩිය පුළුවන් නම් පරිසරයට සමීප කරන්න. ඒ වගේමයි කොහේ හරි තැනකට ගියාට පස්සේ චුට්ටක් අපිට පරිසරය ගැන බලන්න. අලින්ගේ වසු වල මොනවද තියෙන්නේ. ඒ වගේ චුට්ටක් හොයලා බලන්න. සහ මීට පස්සේ මම හිතනවා මේක බලන කවුරු හරි එක්කෙනෙක් ගියාට පස්සේ චුට්ටක් මීට වැඩිය විපරමින් බලાવી කැලේක මොනවද තියෙන්නේ. මේ වගේ මේ පේනවනේ මේ වැලි නාන විදිය. ඉස්සරහ ටිකේ මම මොකුත් කතා කරන්නේ නැහැ. එහෙම වුණොත් ඔයගොල්ලොන්ගේ මේ සද්දේ විඳින්න බැරි වෙනවා. ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. බලන්න ඔයගොල්ලෝ.
නේද? මං ඕ මං අහලා කියන්න අහලා කියන්න. හරි. වැඩක් තියෙන මේ වැඩේ ලස්සන කරන්න කැමරේ ඕෆ් වෙන තා චුට්ටයි තියෙන්නේ. තා විනාඩි පහක් විතර කැමරේ ඕෆ් වෙනවා. එතකොට ඔයත් එක නඩුව නාඩ ගන්න ටූ වගේ නෙමෙයි මම. ආ. ඒක නිසා ඔයා එහාට යන්න. මගේ වැඩේ කරගන්න දිනවා මට. අයියෝ. අන්න හදිසි කරක ඉන්නකෝ. ඉන්න.
අනේ මට නම් අල්ලන්න බෑ බෑ මඩ දැන් මඩ ගාගෙන දැන් බෑ මේ දිනෝ එයාගේ වල්ගෙ කහ ගන්න ජීවක වැලි නානෝ මේ නාන්න කලිනුත් මෙහෙම කරනවා ගොඩක් වෙලාවට නාලා ඇවිල්ලා තමයි කරන්නේ එක එක්කෙනාගේ මේ හැසිරීම වෙනස් දැන් ගංගා හැල හොල්මනක් නැහැ ඔහේ හොඳේ තියන් ඉන්නවා බලන්න ඉසිර ගහ කුඩ නැගලා කන්නේ අර පේනවද උස මදි නිසා උඩ මත්තේ කඩා ගන්න එයා කොටයක් උඩ නැගලා ඉන්නවා මේ විදියට මේ දවස් ගානක් හරි බලාගෙන ඉන්න පුළුවන් මෙයාලගේ හැසිරීම video. Jaya motor.